වන්නේ මානුෂය මෙහෙමේ නිරතව සිටි රණවිරුහෝ කොටින්ගේ මහා බලකොටු එකිනෙක විනාශ කර දැම්මින් ඉදිරියට යාමට පටන්ග දවසේ සිට සතන් අවසන් වන කාලය දක්වාම සැලකී යුතු කොටිනායකින් සංඛ්‍යාවක් හොර රහසේ පලා ගිය බව ඔබ හොඳටම දන්නවා ඇති. තවදුරට සටන් කරමින් සිටියොත් මැරුම් කන්නට වන බව දැනගත් කොටිනායකින් රටින් පලා ගියේ කොටිනායකයා වන ප්‍රභාකරන්ටත් හොරෙන්. උතුරේ දරුණු සටන් ඇවිලෙද්දී ප්‍රභාකරන්ද භූගත මාලිගාවලට වී සැඟව සිටි නිසා පලාගිය කොටි ගැන ඔහුටවත් හරියටම දැනගැනීමට ලැබී නොමැත. සමහර කොටිනායකින්ට තමා හමුවීමට පැමිණෙන ලෙස පණිවිඩයවද්දී ඔවුන් සටන් වීම අතහැර රහසිගතව පලාගොස් ඇති බව ප්‍රභාකරන්ටද දැනගැනීමට ලැබුණා. සාමාන්‍ය භාෂාවෙන් කියනවා නම් බොහෝ කොටිනායකයෝ රටින් පලාගොස් ඇත්තේ පැදුරට නොකියයි. බෝට්ටුවල නැගී මුහුදු මාර්ග ඔස්සේ මේ කියන කොටිනායකයන් ඉන්දියාවට පලා ගොස් ඇති බවත් සමහරු තමිල්නාඩු ප්‍රාන්තයේ දිගටම සැඟව සිටින බවටත් වාර්තා වේ. මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවට පැනගත් තව සමහර කොටිනායකයන් කාලයක් එහි ගත කර ප්‍රංශය, මැලේසියාව, ජර්මනිය, කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ නෝර්වේ ඇතුළු තවත් රටවල් කිහිපයකට ගොස් දෙනම රටවල කොටි සංවිධානය පවත්වන බවට පැහැදිලි තොරතුරු බුද්ධි අංශ සතුව පවතී. වන්නි මාංශ මෙහෙම ආරම්භයේ සිට අවසානයේ දක්වා වරින් වර මුහුදු මාර්ග ඔස්සේ රටින් පලා ගිය කොටිනායකයන් ඒ රටවල්වල සිට නැවතත් ජාත්‍යන්තර කොටි ජාලය ගොඩනැංවීම සඳහා ලොකු උත්සාහයක නිරතව සිටින බව දැන් ප්‍රසිද්ධ රහසකි. කොටි සංවිධානයේ ජාත්‍යන්තර ජාලය ශක්තිමත් කරමින් සිටින මේ කොටිනායකයෝ බොරු ප්‍රචාර ගෙනියමින් අපේ රට ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ අපකීර්තිර ලක් කිරීමට නොයෙකුත් උපරවැටි දමන බව ඔබ හොඳටම දන්නවා. කදිරගාමන් පිල්ලේ විනයාග මූර්තියවත් විනයාගම් කොටි සංවිධානයේ සන්නද්ධ බුද්ධාංශයේ තුන්වැන්න ලෙස කටයුතු කළ අතර ප්‍රභාකරන්ගේ හිත දිනාගෙන සිටි විශ්වාසවන්තම නායකින් අතලොස් අතරේ සිටි අයකි. කොටි බුද්ධාංශයේ නායකයව සිටියේ පොට්ටු අමාන් වන අතර දෙවනියා වූයේ කපිල් අමාන්ජ, තුන්වැන්නා වන්නේ විනයාගම්. විනයාගම් ප්‍රභාකරන් රණවිරුවන් අතින් මැරුම් කෑ දිනෙහි ඒ කියන්නේ මැයි 19 වන දින බෝට්ටුවක නැගී ඉන්දියාවට පලා ගොස් ඇති බවත් දැන් ඔහු ප්‍රංශයේ හෝ ජර්මනියේ ජීවත් වෙමින් කොටින්ගේ සන්නද්ධ බුද්ධාංශ ජාලය ගොඩනැගීම සිටින බවටත් බුද්ධාංශවලට තොරතුරු ලැබී තිබෙනවා. වන්නේ මාංශය මෙහෙමේ නිරතව සිටි බටකණ්ඩායම්වල ප්‍රහාර වලින් ප්‍රභාකරන් ඇතුළු කොටි නායක නායිකාවන් සිය ගණනකගේ සිරුරු සොයාගත් නමුත් බුද්ධාංශ නායකයව සිටි පොට්ටු අම්මන්ගේ සිරුර සොයා ගැනීමට නොහැකි විය. තවත් සීගණන කොටිනායක නායිකාවන්ගේ සිරුරු කැබලිවලට කැඩී හඳුනා ගැනීමට නොහැකිව විකෘති වී ගොස් තිබුණා. කොටි සංවිධානයේ බුද්ධාංශ නියෝජනායක කපිල් අම්මාන්ගේ සිරුරද සිරුරු අතර තිබී හමුදා කණ්ඩායම විසින් සොයාගනු ලැබිණි. සීගණන කොටිනායක නායිකාවන්ගේ සිරුරු අතරේ පොටු අම්මාන්ගේ සිරුර නොතිබු නිසා ඒ කාලයේ ඔහු ගැන විවිධ කටකතා පැතිරියන්නට විය. ඉන්දියාවට පැන ගොස් පොටු අම්මාන් රහසිගතව ජීවත් වන බවටද රාගයක් එකල පැතිර ගොස් තිබුණත් රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින්නෙකු නිසා ඉන්දියාවේ රහසිගතව සිටිනවා යැයි විශ්වාස කරනු හැකි බව හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පවසා තිබුණා. සිරුර සම්පූර්ණයෙන්ම වැසි යන ආකාරයේ බෝම්බ ඇඳුම් කටලක් හැඳගෙන පොට්ටු අම්මාන් විසින් පුපුරවාගත් නිසා මොනම ආකාරයකටවත් හඳුනා ගැනීමට නොහැකි වන ලෙස සිරුර කැබලිවලට විනාශ වී ගිය බව හමුදාවට බාර වූ සහ අල්ලාගත් කොටි නායක නායිකාවන් රසක්ම හෙලිකර සිටි බව හමුදා නිලධාරීහු කිහිප දෙනෙක්ම මාධ්‍ය වෙත පවසා තිබුණා. අගස්තියන් මන්නාරම් දිස්ත්‍රික්කයේ කොටි බුද්ධාංශයේ නායක, තේනවන් වවුනියාව කොටි බුද්ධාංශයේ නායක, තීපන් මල්ලාවේ බුද්ධාංශයේ නායක, පුලන්දි මාස්ටර් පුනරින් ප්‍රදේශ බාර නායක, ඊලන්ඩ් සහ රාම් මාස්ටර් වවුනියාවේ සන්නද්ධාංශයේ නායකින්, අචුදන් මුහුදු කොටි බලකායේ දෙවනියා, නාවලන් මන්නාරම් දිස්ත්‍රික්කයේ කොටි මුදල් අංශයේ නායකයා, සින්නවන් මාස්ටර් සහ තංගන් දේශපාලන අංශයේ නායකින් දෙදෙනෙක් මේ සියලුම දෙනා රටින් පලා ගොස් සිටින කොටි නායකින් රසක් අතරින් කිහිප දෙනෙකි. මම දැන් ඔබට පවසපු තීපන් යනු ආනන්දපුරම් සටනේදී මියගිය ප්‍රභාකරන්ගේ ඩුප්ලිකේට් එක නොවේයි. ත්‍රිකුණාමලය සාම්පූර් බුද්ධංශ නායකයව සිටි තිරංජීව මාස්ටර්ද මෙසේ රටින් පලා ගොස් සිටින තවත් කොටි නායකයෙකි. සාමාන්‍ය ජනතාව සමූහ වශයෙන් ඝාතනය කිරීමට සහ හමුදා කඳුරු වලට ප්‍රහාර එල්ල කිරීමට, එවැගේම නාවික යාත්‍රා සහ නැව් වලට ප්‍රහාර එල්ල කිරීමට සහ ආර්ථික මර්මස්ථාන වලට ප්‍රහාර එල්ල කර විනාශ කර අපි ආර්ථිකය අඩපණ කර දෙමීම සඳහා එදා මේකින් කොටි බුද්ධංශ නායකයෝ සහ සන්නද්ධංශ නායකයෝ හවුල් වූහ. රටින් පැන ගොස් සිටින මේ කියන කොටි නායකින් සිළු දෙනා අපේ රටේ සිටින කොටිහිතවාදීන් සමග රහසිගතව කරන ගනුදෙනු ගැන ආරක්ෂක අංශ දැඩි සෝදිසියෙන් සහ විමසිල්ලෙන් පසු වෙති. ඉතින් මම ඔබ සමග මේ වීඩියෝකින් කතා කරේ අවසන් සටනින් අතුරුදහන් වූ කොටි ලොක්කෝ කීප දෙනෙක් ගැනයි. ඉතින් මම අදට මේ වීඩියෝ කමෙන් අවසන් කරනවා. ඉතින් මේ වගේ ශ්‍රී ලංකාවගේ මුළු ලෝකයේම යුදමය රසායනික දේවල් මෙන්ම තවත් අධ්‍යාපනික වීඩියෝස් බලන්න ඕන නම් දැන්ම subscribe කරන්න අපිට දන්න ලංකා ඉතිහාසයේ YouTube channel එක. ඉතින් ඒ වගේම අපිට දන්න ලංකා ඉතිහාසයේ social medias follow කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ තවත් දවසකින් හමු වෙන බලාපොරොත්තුෙන් මම අදට සමුගන්නවා ඔබ සීලම දෙනාට. ජයෙන් ජයම වේවා.